විවිධත්වයෙන් ඔයාල සිළුමු දෙනාම ආයිබන් කියලා පිළිගන්නවා SL Tech Show ඉදින් ගෙන තවත් එක් වීඩියෝ එකකට. අද වීඩියෝ එකෙන් කතා කරන්නේ මුලින් කතා කරපු වීඩියෝ එකක් ගැන ඔයාලට නොතේරිච්ච තැන් කීපයක් ගැන නැවතත් ඔයාලට පැහැදිලි කරලා දෙන්න තමයි අද වීඩියෝ එක ගෙනාවේ. ඉතින් මුලින් මම වීඩියෝ එක කතා කරා ඔයාලට මේ පෙන්වන වීඩියෝ එකෙන් Imo Vibe WhatsApp වලින් වඩාත්ම හොඳ මොකක්ද කියලා. ඉතින් ඒ වීඩියෝ එක බලලා ඔයාලා මගෙන් අහලා තිබිච්ච ප්‍රශ්න කීපයකට උත්තර දෙන්න තමයි මේ වීඩියෝ එක කරන්නේ. ඔයාලට කියලා දුන්නා SIM එකක් මාස 3කට වඩා වැඩි කාලයක් ඔයා පාවිච්චි කරන්න නැතුව හිටියොත් ඒ ආයතනය විසින් cancel කරනවා කියලා. ඉතින් ඒ cancel කළා ඒ SIM එකම වෙනත් identity number එකකින් වෙනත් පුද්ගලයෙකුට දුන්නට පස්සේ ඒ SIM එක නැවත දෙවෙනි පාර්ශවකින් ගත්ත ඒ පුද්ගලයා විසින් නැවත Viber account එකක් හැදුවොත් ඉතින් ඒ Viber account එක හදනකොට ඔයාට ඒ number එකෙන්ම අපි හදලා තියෙන Viber account එක verify කරන්න කියලා message එකක් එනවා. ඉතින් ඒ account එක verify කරේ නැත්නම් එයාට ඒ account එකට ඇතුල් වෙන්න බෑ. ඉතින් ඒ account එක deactivate කරලා, ඒ කියන්නේ මුලින් අපි හදපු Viber account එක deactivate කරලා එයාට අලුත් Viber account එකක් තමයි හදාගන්න වෙන්නේ. නමුත් Imo වල එහෙම සිද්ධියක් වෙන්නේ නැහැ. ගාව තියෙන SIM එකට අපි Imo account එකක් හැදුවට පස්සේ ඒ SIM එක මාස කීපයක් අපි පාවිච්චි නොකර හිටියොත් ඒ SIM එක cancel කරලා ඒ SIM එක වෙනත් පුද්ගලයෙකුට වෙනත් identity number එකකින් ලබා දුන්නාට පස්සේ ඒ පුද්ගලයාත් Imo account එකක් හැදුවොත් ඒ නම්බරෙන් අපි හදපු account එකටමයි ඇතුළත් වෙන්නේ. නමුත් එයාලට verify කරන්න මොකුත් ඒ SIM එකට එන්නේ නැහැ. ඒ කියන්නේ ඒ Imo account එක verify කරන්න කියලා Viber එකේ වගේ එන්නේ නැහැ. ඉතින් ඒ නිසා Imo වල Viber වලට වඩා අපේ ප්‍රයිවසියට අවධානමක් තියෙනවා. මොකද අපේ දේවල් වෙනත් පුද්ගලයෙකුට ලබා ගන්න පුළුවන්. ඉතින් මේ සිද්ධිය සම්බන්ධයෙන් ඉතින් Viber වල එහෙම දෙයක් වෙන්නේ නැහැ. Viber වල අපිට මේ වගේ message එකක් එනවා මුලින් තිබිච්ච account එක verify කරන්න කියලා. නැත්තම් ඒ verify කරේ නැත්තම් ඔයාට ඒ account එකට ඇතුළත් වෙන්න බෑ. ඔයාට අලුතෙන් account එකක් තමයි create කරගන්න වෙන්නේ. ඉතින් ඒක ඔයාලා මගෙන් අහලා තිබිච්ච ප්‍රශ්නයක්. කොහොමද ඒ දේ වෙන්නේ කියලා දීලා තිබිච්ච දේ මට තේරෙන්නේ නැහැ කියලා ඉතින් ඔයගොල්ලෝ ගොඩක් මගෙන් එහෙම ප්‍රශ්න අහලා තිබුණා. ඉතින් ඒ ප්‍රශ්න වලට විසඳුමක් ඔයාලට ලැබෙන්න ඇති කියලා මං හිතනවා. ඊගාවට ඔයාලා මගෙන් අහලා තිබිච්ච ප්‍රශ්නේ තමයි මේ Viber WhatsApp Imo වලට කොහොමද data වැය වෙන්නේ, කොහොමද data අඩුයි කියලා කියන්නේ කියලා මගෙන් අහලා තිබුණා. ඉතින් මේ Viber WhatsApp Imo වලින් ගත්තාම වැඩිම data ප්‍රමාණයක් වැය වෙන්නේ. ඒ කියන්නේ උදාහරණයක් විදිහට ගත්තොත් මිනිත්තු 10ක් ඇතුළත ඔයාලට මම දැන් මේ display එකේ පෙන්නනවා. ඔයාලට ඒක බලා ගන්න පුළුවන්. මිනිත්තු 10ක් ඇතුළත අපි voice call එකක් නැත්නම් video call එකක් ගත්තාම අපිට වැය වෙන megabyte ප්‍රමාණය බලා ගන්න පුළුවන්. ඉතින් මිනිත්තු 10ක video call එකක් හරි audio call එකක් ගන්නකොට Viber වලින් මෙගාබයිට් 2.4ක ප්‍රමාණයක් වැය වෙනවා. ඊට පස්සේ WhatsApp වලින් මෙගාබයිට් 2.0ක ප්‍රමාණයක් තමයි වැය වෙන්නේ. Imo වලින් මිනිත්තු 10ක වීඩියෝ කෝල් එකක් ගන්නකොට නැත්නම් වොයිස් කෝල් එකක් ගන්නකොට මෙගාබයිට් 1.3ක ප්‍රමාණයක් වැය වෙනවා. ඔයාලට හොඳටම පේනවා මේ තුනටම සාපේක්ෂව Google Duo එකකින් වීඩියෝ කෝල් එකක් ගන්නකොට මිනිත්තු 10ක් වගේ කාලයක් ඇතුළත ඔයාගෙන් වැය වෙන්නේ මෙගාබයිට් 0.8ක වගේ සුළු ප්‍රමාණයක්. ඉතින් මේ instant messages service වලින් Google Duo වල අඩුම අඩු data strength එකක් යටතේ ඔයාට හොඳ පැහැදිලි වීඩියෝ කෝල් එකක් නැත්නම් voice call එකක් ලබා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට ඒ මගෙන් අහලා තිබිච්ච ඒ ප්‍රශ්නෙටත් විසඳුමක් ලැබෙන්න ඇති කියලා මම ඉතින් හදිස්සියෙම මම ඔයාලට මේ වීඩියෝ එකක් ගෙනාවේ ඔයාලා මගෙන් අහලා තිබිච්ච මේ ප්‍රශ්න දෙකට උත්තරයක් ඔයාලට ලබා දෙන්න. ඉතින් මම හිතනවා ඔයාලා මගෙන් අහපු ප්‍රශ්නෙට ඔයාලට පිළිතුරක් ලැබෙන්න ඇති කියලා. ඉතින් තවත් ඔයාට මේ සම්බන්ධයෙන් අපහැදිලිතාවයක් තියෙනවා නම් පාදේ තියෙන ඩිස්ක්‍රිප්ෂන් එකෙන් ඔයා කමෙන්ට් කරන්න මොකද්ද ඔයාගේ අපහැදිලිතාවය කියලා. මේ වීඩියෝ එක බලලා ඔයාට හොඳයි කියලා හිතෙනවා නම් ලයික් කරන්න අමතක කරන්න එපා. ඒ වගේම තමයි මේ වීඩියෝ එක ගැන ඔයාගේ නොදන්න කියන යාළුවන්ටත් දැනගන්න අනිවාර්යයෙන්ම ෂෙයා කරන්න. එතකොට තමයි Google Duo හරහා ඔයාට ඔයාගේ යාළුවෙක් එක්ක අඩු data strength එකක් යටතේ යාළුවෙක් වැඩි වේලාවක් වීඩියෝ කෝල් වල සම්බන්ධ වෙලා ඉන්න පුළුවන් හැකියාව ලැබෙනවා. ඉතින් මේ වගේ අලුත් වීඩියෝ එකක් නැවත ගෙනීමේ බලාපොරොත්තු ඇතුළු අදට මම ඔයාලගෙන් සමුගන්නවා. ඔයාලා හැමෝටම සුබ දවසක්.